ඉතිහාසය තුළ ලංකේය අනන්‍යතාවය ලොවට හඬගා කියූ අපි සශ්‍රීක ජාතියක්. රට තුළ සාරව වැඩුණු මනුස්සකම සේම ස්වභාවික සම්පත් සේම හරිත පරිසරයත් අපේ කමේ සැබෑ සංකේතයයි. මේ කවුරු හරි දේශපාලනය පිළිබඳ හරි අවබෝධයක් නැති ත්‍රස්තවාදී වැඩ කරන කෙනෙක් තමයි මේ වගේ දේවල් කරන්නේ. ඒ ජනතාව නැගී සිටින්නේ ඡන්ද බලයෙන් පිළිතුරු දෙන්න. මෙරට දේශපාලන සංස්කෘතිය බලකැන්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද අයිතිය හිමිවීමත් සමග මැතිවරණ ව්‍යාපාරයන් නිර්මාණය වූයේ කාබනික අපද්‍රව්‍යන් මතින් පරිසර අලංකරණයට බරපතල තර්ජනයක් එල්ල කරමිනි. මැතිවරණ වේදිකාව තුළ පොරොන්දු හා සස්මිකත්වය අලෙවි වූවද පරිසරය විනාශ කරමින් එය සිදු කරන්නේ කෙසේද යන්න අදටත් විමසා බැලිය යුත්තකි. මේ නිසාම මතු පරපුරට සාරවත් සමාජයක් බිහිකරන වාසේම නිදහස් රටක නිදහස් හුස්මක් උදෙසා නව ව්‍යාපෘතියක් ජනගත කරන්නට අප තීරණය කළා. ඒ රටේ පැලවෙන නිදහසේ හුස්ම නමින් පොදු ජන පක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරය හරිත පරිසරය සුරකිමින් සිදු කරන්නට අප සූදානම්. ඒ අනුව සංවිධාන කරනු ලබන සෑම මැතිවරණ වැලියකට සමගාමීව අදාළ ප්‍රදේශය තුළ රථවාහන ආශ්‍රිතව සිදුවන පරිසර දූෂණය සෙසු පාරිසරික හානිවලට තව දුරටත් ඉඩ නොතබමින් අදාළ ප්‍රදේශය තුළ පැල දහසකට වැඩි ප්‍රමාණයක් ලක් දෙරණට තිළින කරන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය කටමැත දෙඩවීමට වඩා අගනේ යන්න පසක් කරමිනි. මැතිවරණ රැලි ආශ්‍රිතව මුදාහරින අපද්‍රව්‍ය නිසි කළමනාකරණයක් මගින් පරිසර හිතකාමී බැහැර කිරීම මෙහි තවත් පැතිකඩක්. එමෙන්ම පොලිතීන් ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා විවෘත ලෙස පරිසරයට මුදාහැරීම පාලනයද මේ තුළින් සිදුවේ. කුතු මැතිවරණ ප්‍රචාරණයට සීමා නොවෙමින් අනාගතය තුළ රටෙහි නූපන් මතු පරපුර උදෙසා තිළිනවන හරිත පරිසරයක් උදෙසා අප රටට අතීතයේදී ප්‍රායෝගික වැඩපිළිවෙල ගණනාවක් හඳුන්වා දුන්නා. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් නීරෝගී මිනිස් පරපුරක් සුසැදීමට ඉදිකළ උද්‍යාන මංමාවත් මන්තේරු අදටත් ජන මුවක තුළ කතිකාවට බඳුන්වන්නේ පැසසුම්ද සමගිනි. හිට දිනයේ පටන් මැතිවරණ ව්‍යාපාර සංස්කෘතියට කාබනික මුදාහැරීම් රිසි ලෙස සිදුකිරීම වෙනුවට කාබනික මුදාහැරීම් අවම රටකට අප මෙතැන් පටන් මග කියන්නෙමු. සිත් තුළ සිතුවිලි මතින් පැලවෙන නිදහස සේම පුරවැසි නිදහසත් මතු පරපුරේ නිදහසත් වෙනුවෙන් මේ රටේ පැලවෙන නිදහසේ හුස්ම.